මම සාලි වීරසේකර මම කළමනාකාර අධ්‍යක්ෂක ඇන්ස්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් හි ඇන්ස්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් කියන්නේ ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනි එකක් අපි මේ කම්පැනිය මේ වන විට අවුරුදු 15කට ආසන්න කාලයක් මේ ශාස්ත්‍රයේ අපි ඉන්නවා අපේ රට දිහා බැලුවත් මේ ඉවෙන්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රිය දැන් මාස 6කට කාලයක් මේවා සංගතියත් එක්ක අපි ජීවත් වෙනවා ඉතින් මම හිතන්නේ 150ක් 75ක් අතර අපි හිතනවා මේ පිරිසකට ඔවුන්ගේ ආදායම් මාසික ආදායම් දෛනික ආදායම් නැති වෙලා තියෙනවා මම ඇන්ස්වර්ක් පෞද්ගලික සමාගමේ අපි බලලා අපි ෆුඩ් බිස්නස් එකකට මූව් වුණා මීට මාස 3කට ඉස්සෙල්ලා අපි හනි ලෙමන් කියන ආයතනයක් ආරම්භ කරා ඒකේ ෆුඩ් ඩෙලිවරි ටේකවේ සහ කේටරින් සර්විසස් කරන බිස්නස් එකට මූව් වුණා ඒකෙන් අපි අමතර ආදායමක් ලැබුවා ඒ ආදායම තුලින් අපේ ඉන්න සේවකයන්ගේ වැටුප් ගෙවන්න ප්‍රමාණවත් මුදල් හම්බ කරන්න හම්බ වුණා නෑ අපි තාමත් යථා තත්ත්වයට පැමිණලා නෑ බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස කීපය තුලදී අපේ ව්‍යාපාරයේ සාමාන්‍ය තත්ත්වයකට පත් වෙයි කියලා අපි ඉස්සෙල්ලා හිටියා වගේ අපි ඉතින් අලුත් ඉනොවේෂන්ස් උගහ කරන්න උත්සාහ කරා අපි සමහරක් දේවල් කරා අපි virtual events එතකොට virtual conferences එතකොට zoom meetings team meetings ඒ වගේ දේවල් උගහ කරන්න කරා සහ අපි කරන්න උත්සාහ කරා නමුත් මනුස්සයෙක්ට Tamante හම්බෙන live feeling එක මේ virtual එකක් හරහා හම්බ වෙන්නේ නැහැ. මම හිතන්නේ slim එකත් prime minister office එකත් මේ පටන් ගත්ත restart sri lanka කියන වැඩසටහන ඉතාමත්ම කාලෝචිත වැඩසටහන. දැන් අපි restart කරන්න ඕනේ අපි හැමෝගෙම business එක. අපි එකතු වෙලා restart කරන්න ඕනේ. විශේෂයෙන් මම කතා කරන්නේ මගේ events and entertainment industry දැන් ඇවිල්ලා මම ජීවත් වුණා මම කාලා හිටියා කියන කාලේ නෙවෙයි තියෙන්නේ. අපි ඔක්කොම එකතු වෙලා පුළුවන් විදිහට අපි බෙදා හදාගෙන මේකෙන් ව්‍යාපාර කරන්න ඕනේ විදිය තමයි අපි හිතන්නේ. මොකද දැන් බැලුවොත් මට අනිත් කෙනෙක්ට බඩේ පාර ගහලා අනිත් කෙනෙක්ගේ ඉවෙන්ට් එකකෝ අනිත් කෙනෙක්ගේ කන්සර්ට් එකක් කරා මම විතරක් ජීවත් වෙලා හරියන්නේ නැහැ. මොකද මේක ලෝකයටම බලපාන වසංගතයක්. ඉතින් ලංකාවේ හැටියට අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ අපි එකතු වෙලා පුළුවන් තරම් තමන්ට හම්බෙන බිස්නස් එක අනිත් කට්ටිය හරහා ෂෙයා කරගෙන අනිත් හැමෝටම මේකෙන් සහනයක් දීලා මේ restart ශ්‍රී ලංකාව එක හරහා අපි entertainment industry එක ඉස්සරහට ගෙනියන්නේ